සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපෝ සෙවනේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසි නාදින් මංගල සෑයේ මොනිකුණ බලයෙන් නිවී සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලෙස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නුවනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඝටිකාර සරදුන් නමදිම් පුඤ්ඤාර්ථින් සරණා බුද්ධ පරායන සාදු ජන සරණ මේ උතුම් පුඤ්ඤා කස්සප බුදු සසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ඝටිකාර නම් ශ්‍රාවකයායි. අනාගාමි ඵලයටපත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ඝටිකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදි කළ ඝටිකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව ඝටිකාර සරදුන් නමදිම් සිරි ඝටිකාර මහා සෑරජනන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. මාළඹේ අමාවතුර මහමෙවුනාව භාවනාසපුව මේ වස්සාන සමයේ සංවිධානය කරන වස්සානේ සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත සජීවව ගෙනෙන මේ උතුම් ධර්මදේශනාමේ වැඩසටහනයි අප අද දවසේදීත් මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. අප මේ වස්සාන මාසයේ පුරාවට කතා කළේ කරණීය මෙත සූත්‍රය තුළ අන්තර්ගත ධර්ම කාරණා පිළිබඳව. අප පසුගිය දින කිහිපය තුළ මෛත්‍රී විහරණය පිළිබඳ, කරුණා විහරණය පිළිබඳ කතා කළා. අද අප බලාපොරොත්තු වන්නේ මුදිතා විහරණය පිළිබඳ කතා කරන්නට. ඉතින් මේ උතුම් ධර්ම කාරණා අපට මැනවින් පෙන්වා දෙන්නට මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් බුදු පසේපුදු අරහන්තක මහ විහාරයේ අරහන්තක විහාර මන්දිර පරිසරයේ වැඩමවා වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වකව පිළිගන්නවා. අද ධර්මදේශනය ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දෑත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ පින් රැස් වෙනවා. සිල් රැකීම තුළින් පින් රැස් වෙනවා. භාවනාව කිරීම තුළිනුත් පින් රැස් වෙනවා. මේ කරුණු කාරණා අපි දැන හඳුනගත්තේ මේ වස්සාන සමයේ පැවතු උතුම් ධර්මදේශනා ශ්‍රවණය කිරීමේ. ඒ වගේම මේ පින් රැස් කරගන්නටත් ඔබට පුළුවන්කමක් ලැබුණා. සියලු දානයන් අතර අක්‍රදානිය වූ ධර්මදානය සිදු කරන අතරතුරේදී ඒ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට ඔබට පින්කම හැකියාව උදා වුණා. ඒ වගේම සිල් රකින්නට, පංචශීලයේ සමාදන්ව එය ආරක්ෂා කරන්නට, ඒ වගේම විශේෂයෙන්ම මේ බුදුපසේබුදු අරහන්තක මහ විහාරය භාවනා කරන්නටත් අවස්ථාව මේ දින තුළදී ඔබට හැකියාව උදා කර දුන්නා. ඉතින් අප දැන් සූදානම් වෙන්නේ ඒ උතුම් පින්කමේ තවත් උතුම් වූ අවස්ථාවකට ප්‍රවිෂ්ටිය ලබා ගන්නට. පින්වත් ස්වාමීන් වහන්සේ සූදානමින් ඉන්නේ අපට උතුම් මුදිතා විහරණය පිළිබඳ පෙන්වා දෙන්නට.
අපට අනුකම්පා පිණිස වැඩමවා වදාළ මහමෙවුනා වූ භාවනාසපුවාසි පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්ම කාරණා අපට මැනවින් පහදා දෙන හැටියට. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු. මම සතුන් මරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත් පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මෙලව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද උපකාර වේවා. නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සැමදා සදහම් සරණ. නමස්කාර වේවා සංඝ රුවනට.
සරණ යමි නමස්කාර වේවා තුනුරු වනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය මේ යුගයේ උපන් අපට ඉතාම නිර්මලව දායාද කළ කියලා දුන්නු ඔබ අප හැම දෙනාගේම ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සිළු දෙනාගේම ප්‍රථමයෙන් නමස්කාරය වේවා. මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වස්සාන කාලය තුර බුදු පසේ බුදු අරහන්තක මහාවිහාර මේ මන්දිරයේ සිට ඔබ වෙත දායාද කරන ධර්ම දානමය පින්කම් මාලාවේ බොහෝ කාලයක් බොහෝ දින ගණනක් පුරාවට ඔබ කරණීයමිත සූත්‍රය ඇසුරෙන් ධර්ම කරුණු ශ්‍රවණය කළා. අවසාන දින දෙක තුළ කරණීයමිත සූත්‍රයත් මෛත්‍රී විහරණය මෙත්තා විහරණය ගැන ශ්‍රවණය කළේ, ඉන් අනතුරුව කරුණා විහරණ ගැන ශ්‍රවණය කළා. මෛත්‍රී භාවනාව කරුණා භාවනාව පුරුදු කරන්න පුරුදු පුහුණු වුණා. අද පින්වත්නි ඔබට ධර්ම දානමේ වශයෙන් දායාද වෙන්නේ භාගිතුන් වහන්සේ වදාළ මෛත්‍රී මේ මුදිතා විහරණය පිළිබඳවයි. මොකද්ද මුදිතා විහරණය පිළිබඳව? භාගිතුන් වහන්සේ දේශනා කොට වදාළි කුසල් දහම්වල හිත නොඇලෙන ගතිය, ඒ කියන්නේ අරතිය දුරු කරගන්න තමයි මුදිතාව උපකාර වෙන්නේ කියලා. එතකොට මුදිතාව කියලා කියන්නේ මේ ඉරිසියා නැති බව. කෙනෙකුට කුසල් දහම් වල හිත පිහිටවා ගන්න අපහසුයක් නම් ඒ හිතේ ඉරිසියා වැඩ කිරීම. දැන් ඉරිසියාව අඳුන ගන්නට ඕන. අඳුනගත්තාම තමයි දුරු කරන්නේ. එතකොට මේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ සිතට සුව දෙන භාවනා පොතේ මෙහෙම සඳහන් කරලා තියෙනවා, අන් අයගේ දියුණුව දැක ඒ කෙරෙහි ඇති කරගන්න සතුටට තමයි මුදිතාව කියලා කියන්නේ. අනිත් අයගේ දියුණුව දැකලා හිතේ සතුටක් ඇති කරගන්නවද, ඒක මුදිතාව. කෙනෙක්ගේ ජීවිතයට මේ ධාර්මිකව ධනය රැස් කරගෙන ඉඩකඩම් ගේ දොර යාන වාහන ඇතුව හොඳට ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඒක දැකලා තරහක් වෛරයක් ගන්න නැතුව සතුට සිතක් උපදවා ගන්න පුළුවන් නම් ඒක ඒක තමයි මුදිතාව කියලා විස්තර වෙන්නේ. ඒ වගේම ලෞකික දියුණුව වගේම ලෝකෝත්තර දියුණුවට සතුට වෙන්නට ඕන. කීර්ති ප්‍රශංසා ඒ ආදියට සතුට වෙන්නට ඕන. දැන් ඔන්න මේ බුදුරජාණන් වහන්සේ සුභ කියන තරුණයාට, තෝදේය පුතාගේ තෝදේයගේ පුතා සුභ තරුණයාට භාගතුන් වහන්සේ වදාළ මේ ඉරිසියා කරන එකේ මේ විපාකය, අකුසල විපාකය. ඒ තමයි මේ දැන් ඔන්න අපි මුදිතාව දියුණු කරන්න, මුදිතාවට බාධා කරන අකුසලයේ මොකද්ද? ඉරිසියාවනේ. ඉරිසියාව අඳුන ගන්න ඕන. ඉරිසියාවේ මේ අකුසල විපාකයක් දැන ගන්න ඕන. එතකොට ඉරිසියාවට කැමති වෙනවද? ඉරිසියා කරන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ භාගතුන් වහන්සේ වදාළ ඒ සුභ තරුණයාට මේ ඉදපන මානව ඒකච්චු ඉත්තිවා පුරිසෝවා ඉස්සා මනකෝ හෝති. ස්ත්‍රියක් කරි පුරුෂයෙක් කරි ඉරිසියාම යුක්ත වෙනවා මොනටද? පරලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාසු. පර කියලා කියන්නේ අනිත් අයගේ ලාභ සත්කාර වලට, අර ගේ දොර ඉඩකඩම් යාන වාහන දියුණුවට. ඒ වගේම ගරුකාර මානන කියන්නේ ගරු බුහුමන් වලට කෙනෙකුට ලැබෙන. වන්දන පූජනාසු වැඳුම් පිදුම් වලට මොකද කර වෙන්නේ? ඒවා දැක්කාම ඉස්සති. ඉස්සති කියන්නේ ඉරිසියා කරනවා. උපදුස්සති හිත දූෂ්‍ය කරගන්නවා.
ඉස්සම් බන්දති ඉරිසියව බැඳ ගන්නවා. ඉතින් ඒක මොකද්ද? ඒක එක අකුසලය. ඉතින් භාගිතුන් වහන්සේ වදාලා සෝ තේන කම්මේන එවං සමත්තේන එවං සමාදින්නේන. ඔය විදිහට අනිත් අයට ඉරිසියා කරලා අනිත් අයගේ දියුණුවට අනිත් අයට ලැබෙන ගරු බුහුමන් වලට ඉරිසියා කරලා භාගිතුන් වහන්සේ වදාලා මොකද වෙන්නේ? කායස්ස බෙහෙදා පරම්මරණා කය බිඳිලා මරණින් මත්තේ මොකද වෙන්නේ? අපායං දුක්ගතින් විනිපාතං නිරියං උපපජ්ජති. අපාය දුර්ගතිය විනිපාතගෙන නිරිය උපදිනවා. යම් මේකින් අපාය නිරි විනිපාත නිරි ගියේ නැතුව පින්දාම් කරගෙන මොනහරි ක්‍රමයකින් මනුලුවාව කියන්නකෝ, මිනිස් ලෝකෙට ඉපදුනා කියන්නකෝ. භාගිතුන් වහන්සේ වදාලා එතකොට එයාට වෙන්නේ අල්පේ ශාක්‍ය පුද්ගලෙක් වශයෙන් ජීවත් වෙන්න කියලා. තමන්ට පිරිස නැහැ. ඒ වගේම තමන් දුකසී කටයුතු කරගන්න වෙන්නේ. එනං ඉරිසියාව කියන එක දුරින්ම දුරු කළ යුතු අකුසලයක්. තමන්ට හිතසුව පිණිස පවතින්නේ නිර්යගාමී කර්ම රැස් වෙන්නේ සතර අපායට බරයි. පින්දහම් වලින් ඒක මැඩලගෙන මනෝලෝපන්න එතකොටත් තමන් අල්පේ ශාක්‍ය වෙන කර්මයක් වශයෙන් අඳුනගෙන ඉරිසියාව දුරු කරන්න ඕන. ඒ වගේ තමයි ඉරිසියා කරන්නේ නැත්තම් කෙනෙක් ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි අනිස්සා මනකෝ හෝති. ඉරිසියා කරන්නේ නැහැ. මොනාටද? පර ලාභ සත්කාර අනිත් අයගේ ලාභ සත්කාර ගරුකාර මානන ගරු බුහුමන් වන්දන පූජනාස වැඳුම් පිදුම් වලට ඉරිසියා කරන්නේ නැහැ. න ඉස්සති. දෙකද පාලි වචනේ ඉස්සති කියන්නේ ඉරිසියා කරනවට. න ඉස්සති කියන්නේ ඉරිසියා කරන්නේ නැහැ. න උපදුස්සති. හිතේ අර දූෂ්‍ය බවක් ද්වේෂයක් තරහක් බැඳගන්නේ නැහැ. නැ ඉස්සම්බන්ධති. ඉරිසියාව බැඳගෙන ඉන්නේ නැහැ. අතහරිනවා. එහෙනම් ඉස්සල්ලාම ඉරිසියාව අඳුනගෙන අතහරින්නට ඕන. එතකොට ඒකේ දුක් විපාක දැනගන්නට ඕන. ඉරිසියාව අතහැරීමේ විපාකේ දැනගන්නත්, පුණ්‍ය විපාකේ, සැප විපාකේ දැනගන්නත් ඕන. මොකද සැප විපාකය? භාගතුන් වහන්සේ වදාළා සෝ තේන කම්මේන එවං සමත්තේන එවං සමාදින්නේන. ඒ විදිහට සමන්විත වෙලා ඉරිසියාව අතහැරීම සමාදන් වෙලා කායස්ස බෙහෙදා පරම්මරණ කය බිඳිලා මරණින් මත්ති කොහෙද උපතක් කරා යන්නේ? සුගතිය. සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. සුගතිය ස්වර්ගයේ නැමැති තැන උපදිනවා. දෙවියන් අතර උපතක් කරා යනවා. යම් මේකින් මනුලො වෙනවා දිව්‍යාශීවර වෙලා. එතකොට මොකක් වෙයිද? දැන් අනිත් කෙනාට වෙච්ච එකේ ප්‍රතිවිරුද්ධ විපාක ලැබෙන්න බෑ නේද? එහෙනම් මොකද වෙන්නේ? මහේ ශාක්‍ය කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ ඉරිසියාව කියන එක හිතට එන්න පුළුවන්. මොකද අකුසල් දුරු කරගන්නකම් මේ අනුෂය වශයෙන් තියෙනවනේ හැම හිතකම. එතකොට ප්‍රඥාවෙන් අඳුර ගන්න මේ හටගත්තේ ඉරිසියාවයි කියලා. තමන්ම හිතට නින්දා කරන්න ඕන ඉරිසියාවට නින්දා වේවා. මේ ඉරිසියාව මටත් හොඳ නැහැ, අනිත් අයටත් හොඳ නැහැ. අකුසලයක් වශයෙන් අඳුනගෙන දුරින්ම දුරු කරන්නට ඕන. එතකොට ඒ විදිහට ඉරිසියාව දුරු ඉරිසියාව අඳුරගත්තා, ඉරිසියාව දුරු කළා. ඒ වෙනුවට දියුණු කරන්නේ මොකන්ද? ඒ වෙනුවට මුදිතාව දියුණු කරනවා. අනිත් අයගේ දියුණුව දැක සතුට වීම. සිතට සුවදෙන භාවනාපති ඔන්න මුදිතා භාවනාව සඳහන් වෙනවා. මහග්ගත චේතෝ විමුක්තිය, අප්‍රමාණ චේතෝ විමුක්තිය වශයෙන් ආකාර දෙකටම. දැන් ඔබ ශ්‍රවණය කරන්නේ ඊයේ පෙරේද කරුණා භාවනාව, කරුණා විහරණය නේද? දැන් විහරණය කියන්නේ වාසය කරනවා කියන එක නේද? භාවනාව කියන්නේ කරුණාවෙන් වාසය කරනවා. මෛත්‍රී විහරණය, මෛත්‍රියෙන් වාසය කරනවා. එතකොට මේ භාවනාවක් වශයෙන් දියුණු කරද්දී මහග්ගත අපමාන වශයෙන් ආකාර දෙකකට වඩනවා, දියුණු කරනවා. හිත තමන්ට තමන්ගේ සිට තමන් ඉන්න තැන ඉඳන් ටික ටික ප්‍රදේශයේ පුළුල් කරමින්. ඒක මහග්ගත චේතෝ විමුක්තිය. අපමාන චේතෝ විමුක්තිය ඔබ අහලා තිනවා නිරන්තරයෙන් මේ කරුණු දිසාවක් අරගෙන ප්‍රමාණ කරන්න බැරි තරම් සත්වයන් වෙත මුදිතාව වඩනවා. මෛත්‍රිය වැඩුවා වගේ, කරුණාව දියුණු කළා වගේ මුදිතාව. එතන මුදිතාවට ගන්න විතරක ਵਿਚාර මොනවද? අනේක තමයි අපි දැනගන්න ඕන නේද? එතන ඒ විදිහට බහුල වශයෙන් පුරුදු කරාම වාඩි වෙලා
සක්මන් කරමින් එහෙම පුරුදු කරාම තමන්ගේ ජීවිතය ගෙවෙනවා. එතකොට මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතා සහගත සිතිවිලි වලින්. දැන් කර්ණීයමිත සූත්‍රයේ තියෙන තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්ද, සිටගෙන ඉඳගෙන ඇවිදින හෝ හිඳිනා විට නේද සිහි කළ යුතු මෙත් සිත මේ හැම විටකිනම්. එහෙනම් ඒ වගේම කරුණා භාවනාව කරන කෙනා කරුණා විතරක વિચાર අනිත්‍යගේ ඒ දුකේදී ඒ දුකින් නිදහස් වෙන්න කියලා හිතන කරුණා විතරක එනවා. ඒ වගේම දැන් අද පුරුදු පුහුණු වෙන්නේ මුදිතා විතරකනේ. ඒ මොකද්ද? අනේකත් පුරුදු වෙන්න මොකද්ද? ආයුෂයෙන් වැඩෙත්වා. තමන් කැමතිනේ ගොඩක්කල් ජීවත් වෙන්න. ඒ වගේම අනිත් අයත් කැමති බොහෝකල් ජීවත් වෙන්න. එහෙනම් තමන් උපමා කරගෙන අනිත් අයටත් මුදිතා වඩනවා. මාමෙන් අනිත් අයත් ආයුෂයෙන් වැඩෙත්වා. ඊට පස්සේ බලයෙන් වැඩෙත්වා. වර්ණයෙන් වැඩෙත්වා. හැඩරුව ලස්සන වේවා කියලා හිතන්න. බලය ලැබේවා. ඊට පස්සේ සැපයෙන් වැඩෙත්වා. කියන්නේ ආයු වන්නෝ සුඛම් බලං කියලා අපි කියන්නේ. ආයුෂයේ, වර්ණයේ, සැපේ, බලයේ. ඒ විතරක් නෙමේ යසසින් වැඩෙත්වා. කීර්තියෙන් වැඩෙත්වා කියලා අනිත් අයගේ දියුණුව දැක සතුට වෙනවා. දියුණුව වෙන්න කියලා මුදිතාව වඩනවා. ඒතර ඒ විදිහට භවනා වශයෙන් මේ වචන ඉගෙනගෙන තමන්ගේ සිට මේ විහාරයට, මේ ගමට, මේ නගරයට, මේ පළාතට, මේ රටට, මේ ලෝකයට වශයෙන් ඔන්න මහග්ගත විදියට මුදිතාව වඩන්න පුළුවන්. ඉන්නනතුරුව පුළුවන් දිසාවක් අරගෙන, උතුරු දිසාව නැත්නම් දකුණු දිසාව, ඒ විදියට නැගෙනහිර, බටහිර, උඩ යට දිසාවක් අරගෙන ඒ දිසාවේ වසන අනන්ත අප්‍රමාණ සත්වයන් කෙරෙහි වෛර නැති, තරහ නැති මුදිතාසිත දියුණු කරනවා. ඒකට ගන්න විතර්ක මොනවාද? ආවිෂයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, යසසින් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, ඊට පස්සේ යසසින් වැඩෙත්වා, කීර්තියෙන් වැඩෙත්වා ආදී වශයෙන් පතුරනවා. ඉතින් මේ භාගතුන් වහන්සේ වදාළ මේ මුදිතා වීරණය ගැන මෙන්න මේ විදිහට මේ තියෙනවා. මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තතිය පුද්ගල සූත්‍රයේ මෙන්න මේ විදිහට ඉදේ කච්චෝ පුද්ගලෝ මුදිතා සහගතේන චේතසා. ඔන්න දැන් ඔන්න මුදිතා වීරණය ගැන විස්තර වෙන විදිය භාගතුන් වහන්සේ වදාළ දෙයක්. මුදිතා සහගතේන චේතසා. මුදිතා දැන් අපි මේ කිව්වේ දැන් විතරක ਵਿਚාරය. ඒ සිතින් ඒකන් දිසම් පරිත්‍වා වේරති. මුදිතා සහගත සිතින් එක දිසාවකට මෙත් පතුරනවා කියනවා. මේ මොකද්ද පතුරවන්නේ? මුදිතාව. වෛර නැති, තරහ නැති ඒ මුදිතා සිත. ඒ වචන මෙහෙම විස්තර වෙනවා. තියෙනවා මේ ඒකන් දිසං, ඒ වගේම තථා ද්විතියං, තථා තතියං, තථා චතුත්ථින් සිව් දිසාවටම ඉති උද්ද මදු. මේ විදියට උද්දං අදෝ කියන්නේ උඩටත් යටටත්. ඒ උද්ද මදු තිරියං අන්න හරහට. සබ්බදි, සබ්බදි කියන්නේ හැම තැනටම. සබ්බ අත්තාය සියලු සත්වයන්ට. බන්න භාගතුන් වහන්සේගේ වචන බලන්න. සබ්බ අත්තාය සබ්බා වන්තං ලෝකං, මුළු මහත් ලෝකයටම. මොකද්ද කරන්නේ? මුළු මහත් ලෝකයටම මුදිතා සහගතේන චේතසා. මුදිතා සහගත සිතින් විපුලේන මහග්ගතේන. මුදිතා සහගත සිතින් විපුල ලෙස හොඳට ප්‍රබලව බලවත් මහග්ගත. අපි හරි මහග්ගත කියලා කිව්වේ තමන්ගේ හිතන ටික ටික. අප්‍රමාණේන, ප්‍රමාණ කරන්න බැරි තරම් ලොකුවට. මොකද කරන්නේ? මහග්ගතේන, අප්‍රමාණේන, අවේරේන, අභ්‍යාපජ්ජේන පරිත්‍වා විහෙරති. අන්න වචන දෙක දැක්කනේ. මෛත්‍රිය වගේම මේකෙත් කියවෙනවා. මොකද්ද කියවෙන්නේ? අවේරේන, අභ්‍යාපජ්ජේන, වෛර නැති, තරහ නැති මුදිතා සිත පතුරනවා කියනවා.
ඉතින් භාගතුන් වහන්සේ වදාළේ මේ විදිහට මේ මුදිතාව එහෙන් පතරවල සෝ තදස් තද අස්සාදේති. ඒකෙන් සතුට වෙනවා කියනවා. මුදිතා භාවනාවෙන් ඊට පස්සේ තියෙනවා තන් නිකාමේති. ඒකට කැමති වෙනවා කියනවා. තේනච්ච විත්තිං ආපජ්ජති. ඒකෙන්ම සතුටට පැන බැස ගන්නවා කියනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාලා තත්ත ටිතෝ තදදි මුත්තු. ඒකේ පිටල ඒකේ බැසගෙන තම් බහුල විහාරී. බහුල වශයෙන් මුදිතා භාවනාව කරලා අපරහීනෝ කාලං කුරුමානෝ. පිරිහින් නැතුව මුදිතා භාවනා මුදිතා සිතින් කලුරිය කළොත් මැරුණොත් එතකොට කියනවා කාමයේ ඉක්මුවා ගිහිල්ලා හොඳට මුදිතා සමාධිය චේතෝ විමුක්තිය පුරුදු කරලා කරුලී කළොත් මොකද වෙන්නේ? සුභ කින්න කානන් දේවානං සහව්‍යතං උපපජ්ජති. සුභ කින්න කියන දෙවියන් අතර උපදිනවා කිව්වා. සුභ කින්න දෙවියන්ගේ ආවශ කොච්චරක්ද? සුභ කින්න දෙවියන්ගේ ආවශ කල්ප 4යි කියනවා. චත්තාරෝ කප්පා ආයුප්පමාන. කල්ප 4ක් ආවශ තියෙන කොයි ලෝකෙද උපදින්නේ? හරියට මුදිතා චේතු විමුක්තිය කරගත්තොත් සුභ කින්න කියන බඹලෝ උපදිනවා. මෛත්‍රී සමාධියෙන් හරියට දිනු කරගත්තොත් බඹලෝ උපදිනවා කියන එකේ කල්පයක් අවශ්‍ය කියනවා. කරුණාචීත විමුක්තිය හොඳට දිනු කරලා කරුණාචීත සමාධියෙන් කෙනෙක් මිය ගියොත් එයා උපදින්නේ ආභස්සර බඹලෝ කියනවා. ඉතින් අදාපි ඉගෙන ගන්න මේ මුදිතා විහරණයෙන් වාසය කරමින් කලුරිය කළොත් සුභ කින්න ලෝකෙ උපදිනවා කල්ප 4ක් අවශ්‍ය කියනවා. ඊළඟට හෙට ඔබට අහන්න ලැබෙන්නේ උපේක්ෂා විහරණේ. උපේක්ෂා විහරණයට පැමිණිලා වාසය කරමින් මේ ගියොත් උපදිනවා. මේක සඳහන් වෙනා මේ දේශනාව එක තියෙන නිසා සිහිපත් කරන්නම්. වේහප්පල කියන බඹලොව කල්ප 500ක් අවශ්‍ය කියනවා. ඒතර මේ සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ ඇයි මේවට? ඒකට හේතුව තමයි මහා බ්‍රහ්මයා ජීවත් වෙන්නේ වාසය කරන්න මෙහෙමයි. මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් සියලු සත්වයන් කෙරෙහි. ඉතින් ඒ නිසා අපි ඒව පුරුදු කරන එක වටිනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ජීවිතයට එකතු කරගන්න එක බොහොම වටිනවා. ඇතර ඉරිසියාව ළඟටවත් එන්නේ නැහැනේ. කෙනෙක්ගේ දියුණුව දැකලා සතුට වෙනවා නම්, දියුණු නැති කෙනාගේ දියුණුව පතනවා නම්, මුදිතාව පතුරවනවා නම් ඒ කෙනා ඉරිසියා කරයිද? ඉරිසියා කරන්නේ නැහැ. ඒ කෙනා භක්මයා හා සමග වාසය කරන කෙනෙක් කෙනා මනුලෝ හිටියත්. ඉතින් භාගතුන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකයන් පුතග්ජන කෙනා දෙන්නම මේ සතර බ්‍රහ්ම විහරණ පුරුදු කරනවා කියලා. දැන් මෛත්‍රිය වගේම කරුණා වගේම මුදිතා භාවනාවත් පුතග්ජන කෙනත් පුරුදු කරනවා, ආර්ය ශ්‍රාවකයන් පුරුදු කරනවා. දෙන්නගේ වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? දෙන්නම හැබැයි මේ භාවනා පුරුදු කිරීම වශයෙන් ඊට අදාළ ලෝකෙ උපදිනවා. මෛත්‍රී විහරණයෙන් ඉන්න කෙනා කොහෙද උපදිනවා කිව්වේ? බඹලොව. කරුණා විහරණයෙන් ඉන්න කෙනා ආභස්සර බඹලොව. ඒක නම තියෙනවා. මුදිතා විහරණයෙන් සුභ කින්න ලෝකෙ උපදිනවා. හැබැයි මේගොල්ලෝ දෙන්න ඒ දිවි ලෝකයේ ආයුෂ තීනතාවක් ඉන්නවනේ. ඉඳලා ආයුෂ ඉවරුනහම එතනිනුත් චුත වෙනවනේ, කලුරී කරනවනේ. පුතග්ජන කෙනාට වෙන අනතුරු මොකද්ද? ආපහු මැරිලා නිරය උපදින්න පුළුවන්. එහෙම නැත්නම් පෙරේත ලෝකෙ උපදින්න පුළුවන්. එහෙමත් නැත්නම් තිරිසන් ලෝකෙ උපදින්න පුළුවන්. ඒක නිසා සතර අපායට බරයි. ආර්ය ශ්‍රාවකයාට එහෙම වෙන්නේ නැහැ කියනවා. ආර්ය ශ්‍රාවකයා ඒ ආයුෂ එහි ගිවිල යද්දි එතනම පිරිනුවම් පානවා කියලා භාගතුන් වහන්සේ වදාලා. ඉතින් ඒක නිසා ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වශයෙන් අපි ඒ භවනා පුරුදු කරන්නට ඕන. දුකින් නිදහස් වීම ඉලක්ක කරගෙනමයි. මේ සුභ කියන තරුණයාටම භාගතුන් වහන්සේ දවසක් කිව්වා වදාලා මේ සීමා සහිතව කරන කර්ම තියෙනවනේ අපි. ඒවට ඉඩක් නැහැ කියනවා මේ සතර බ්‍රහ්ම විහරණයට ආවහම විපාක දෙන්න. ඒකනේ කෙලින්ම බඹලු වරන් යන්නේ. නැත්තම් පුතග්ජන කෙනාට නිරේ යන්න අකුසල කර්ම තියෙද්දි ඒක වැහිලා අර මෛත්‍රී විහරණේ අනුසසින් නැත්තම් කරුණා විහරණේ පුණ්‍ය බලයෙන්
මුදිතා වීරණේ පුණ්‍ය බලයෙන් කුහාට දරයි යන්නේ බඹලු වරන් යනවා. ඉතින් භාගතුන් වහන්සේ වදාළ ඒ තරම් වටිනවා කියලා මේක. දවසක් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානි කියන බ්‍රාහ්මණයන් මරණාසන්න මොහොතේ ගිහිල්ලා ධර්ම කතාව කරලා නිරේ සිට බඹලෝ දක්වා අරන් ගියා උපත. නිරේට වැඩි ශ්‍රේෂ්ඨයි කිව්වා තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකෙට වැඩි ප්‍රේත ලෝකෙ උසස් කිව්වා. ඒතොර අර නිරේ උපදින්න හිටපු කෙනාගේ හිත ටික ටික නිරේ අතහැරලා තිරිසන් ලෝකෙ පිහිටනවා. තිරිසන් ලෝකෙට වැඩි ප්‍රේත ලෝකෙ හොඳයි කිව්වම ප්‍රේත ලෝකෙ පිහිටනවා. ඊට පස්සේ ඊට වැඩි මනුලෝ හොඳයි කිව්වම මනුලෝ හිත පිහිටන. මේ විදිහට දෙව්ලොව බඹලෝ දක්වා දේශනා කරලා සාරිපුත්තයන් වහන්සේ වැඩම කළා. භාගතුන් වහන්සේ වදාලා එතනින් නැවැත්වේ කියලා. එතනින් යාට හිත දියුණු කරන්න පුළුවන් කියනවා. සාරිපුත්තයන් වහන්සේ වදාලා ඉතින් මේ බ්‍රාහ්මණය කැමතිනේ මහා බ්‍රහ්මයා එක්ක එකතු වෙන්නේ. ඒ නිසායි එතන ඒ දේශනක් ඒ විදිහට ධර්ම දේශනා කළේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ධනංජානි බ්‍රාහ්මණයා කලෝරිය කරලා බ්‍රහ්ම ලෝකේ ඉපදුනා කියලා. ඉතින් ඒක නිසා ඒ විදිහට නිරය උපදින්න හිටපු කෙනෙක් මරණාසන්න මොහොතේ මේ සතර බ්‍රහ්ම වීරණයන්ගේ හිත පහදවාගෙන ඒ තුළ හිත පිහිටවලා බඹලව ඉපදිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ භාග්‍යතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය අහන ශ්‍රාවක වූ අප හිත පහදවා ගන්නට ඕන. නිරන්තරයෙන් හිත වෙනස් කරගන්න නැතුව පින තුළ කුසලය තුළ මේ සතර බ්‍රහ්ම විහරණ තුළ හිත පිහිටුවා ගන්නට. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අපි එහැවේ තතිය පුද්ගල සූත්‍රයේ ඒ ආර්ය ශ්‍රාවකයත් පුතක් ජනකෙනත් සතර බ්‍රහ්ම විහරණය වඩලා බඹලෝ උපදින විස්තරය නේද? එතකොට ඒ ආබස්සර එහෙම නැත්නම් බඹලෝ නැත්නම් සුභකින ලෝකේ දෙගොල්ලොම උපදිනවා. දෙගොල්ලෝ කිව්වේ ඔව් මගපල් ආර්ය ශ්‍රාවක පිරිස පුතක් ජන පිරිස. හැබැයි සුද්ධහවාස ලෝකවල උපදිනේ කවුද? ආර ශ්‍රාවකයේ විත අනාගාමී ශ්‍රාවකයෝ පමණයි. ඉතින් මේ විහාරයේ නම් ඇති ගටීකාර බ්‍රහ්මරාජය ඉපදුනේ සුද්ධහවාසවල. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර බ්‍රහ්ම විහරණයේ වඩන මේ පුද්ගලයා අතර මේ අය සම්බුදු බණපද අහලා මේ මෛත්‍රී විහරණයේ වේවා කරුණා විහරණයේ වේවා එහෙම නැත්නම් මුදිතා විහරණය අපි අද කතා කරන ඒ විහරණයන් තුළ තියෙන පංච උපාදානස්කන්ධය මොකද්ද? පංච උපාදානස්කන්ධය මේ තියෙනවා. මේ විදිහට භාවනා කරලා වෛර නැති තරහ නැති සිතින් මුදිතා භාවනා කරලා සෝ යදේව තත්ත හෝති රූපගතං වේදනාගතං සංඥාගතං රූප වේදනා සංඥා සංකාරගතං විඥානගතං. මොනවාද මේ කියන්නේ? පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ මුදිතා විහෙරණේ මුදිතා චීත සමාධියෙන් වාසය කරද්දි මොකද තියෙන්නේ? රූප ස්වභාවයක් තියෙනවනේ, වේදනා ස්වභාවයක් තියෙනවනේ, සංඥාවක් චේතනා විඥාන තියෙනවනේ. ඒ ගැන කොයි විදිහට දකින්නේ? නුවණින් දකිනවා කිව්වා භාග්‍යතුන් වහන්සේ වදාළ තේ ධම්මේ අනිච්චතු දුක්ඛතු රෝගතු. ඒවා දකිනවා කිව්වා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් ගණ්ඩතු gaduwak වශයෙන් සල්ලතු උලක් විදියට ඊට පස්සේ අගතු පීඩාවක් විදියට ආබාධතු මහා ආබාධයක් රෝගයක් විදියට ලෙඩක් වශයෙන් පරතු අනුන් අයිති දෙයක් වශයෙන් පලෝකතු පලෝකතු කියන්නේ මේ කැඩිලා බිඳිලා විනාශ වෙන දෙයක් විදියට ශුඤ්ඤතු ශුඤ්ඤ කියන්නේ හිස් දෙයක් විදියට අනත්තතු සමනුපස්සති අනාත්ම දෙයක් වසඟේ පවත්වන්න බැරි දෙයක් වශයෙන් නුවණින් දකිනවා. කවුද දකින්නේ? සම්බුදු බණපද ඇහු ශ්‍රවණය කළ ආර්ය ශ්‍රාවකේ නුවණින් දකිනවා සමනුපස්සති. මොනවාද නුවණින් දකින්නේ? අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් පංච උපාදානස්කන්ධයෙන් මේ 11 ආකාරයක් විදියට කරදරයක් විදියට දකින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. කුමක් තුල තියෙනද?
මුදිතා චේතෝ සමාධිය තුළ තියෙන. මුදිතා විහරණය තුළ තියෙන. ඒ තුළ තියෙන පංච පාස්කන්ධ එහෙම දකිද්දි එයා නෝනින් දකිද්දි භාගතුන් වහන්සේ වදාලා එයත් මිය යනවනේ. මිය යනවා පිරුණම් පෑවේ නැත්නම් සියලු කෙලෙස් ප්‍රහාණය කරේ නැත්නම් එතකොට ඒ කෙනා අනාගාමි ඵලයේ ලැබලා මිය යනවා. ඒ විදිහට උද්දම් භාගිය මේ ඕරම් භාගිය සංයෝජන සිඳලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මේ කාම ලෝකයට ඇඳ බැඳ තමන බන්ධන සිඳලා මේ සුද්ධවාස බඹලෝ උපදින කියලා භාගතුන් වහන්සේ වදාලා කායස වේදා පරම්මරණ සුද්ධවාසානං දේවානං සහවේතං උපපජ්ජති අවිහ අතප්ප සුදස්ස සුදස්ස අකනිට්ඨ කියන බ්‍රහ්ම ලෝක පහෙන් ඒක උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා අයංකෝ භික්කවේ උප්පත්ති අසාධාරණා පුතුජ්ජනේති. මේ උපපත්තිය මේ ඉපදීම පුතග්ජනයට සාධාරණ නෑ කියලා. සාධාරණ නෑ කිව්වේ පුතග්ජන පුද්ගලයෝ මේ අවිහ ආදී ලෝකවල උපදින්නේ නෑ. අවිහ අතප්ප සුදස්ස සුදස්ස අකනිට්ඨ කියන බඹලෝ උපදින්නේ නෑ. එනං දැන් මේ විහාරයේ අපි භාගතුන් වහන්සේට පූජා කළේ ගුරු දේවතුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඥානජී ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නය ඔබ එකතු වෙලා පූජා කළේ ඝටිකාර මහා බ්‍රහ්මයා නමින්. එනං ඝටිකාර මහා බ්‍රහ්මයා අවිහ ලෝකියෝ උපදුනානේ නේද? එනං මේ අපගේ භාගතුන් වහන්සේ වදාළ මේ පංච පාස්කන්ධේ මේ විදිහට බලන්නේ නැති නේද? කොයි බුද්ධ ශාසනයේද? ඔව් කාශ්‍යප බුද්ධ ශාසනයේ ගටිකාර කුඹල් කරුවානන් තමන්ගේ දෑස්සන්ද දෙමාපියන් බලාගන්න ගමන් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකත් වෙලා මේ සතර බ්‍රහ්ම විරින් වාසය කළා බඹලෝ උපදින්න මේ මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන්. ඉතින් අපි මේ අද කතා කරන මුදිතාවත් එහෙනම් වඩන්නේ නැති මුදිතා භාවනාව තුළ තියෙන රූප ස්වභාවයන් විඳීම් සඤ්ඤාවන් මේ සංස්කාර නැත්නම් මේ චේතනා විඥානයන් කොයි විදිහට දකින්නේ නැත්තේ? අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් ඊට පස්සේ gaduwak වශයෙන් උලක් වශයෙන් පීඩාවක් වශයෙන් ඕ ආබාධයක් වශයෙන් රෝගයක් පරතු අනුන්ට අයිති දෙයක් විදියට පලෝකතෝ කියන්නේ මේ කැඩිලා බිඳිලා යන දෙයක් විදියට ශුඤ්ඤතෝ හිස් දෙයක් අනාත්ම දෙයක් වශයෙන් සම්මනු පස්සති නුවණින් දැකලා තියෙනවා. ඒ නිසා කය බිඳී මරණින් මත්තේ සුද්ධවාස බඹලව ඉපදුනේ. එහෙනම් ඔබට අද අපූර්ව ධර්ම කරුණු ටිකක් ශ්‍රවණය කරන්න ලැබුණා. මුදිතා භාවනාව පුරුදු කරන කෙනා ඉස්සල්ලාම එහෙනම් මොකද්ද කරන්නට ඕන? මුදිතාවට ප්‍රතිවිරුද්ධ දේ අඳුනගෙන බැහැර කරන්නට ඕන. ඒ මොකද්ද? ඉරිසියාව. ඉරිසියාව හිතේ හට ගන්න අනිත්‍යයේ දියුණුව දැකලා සතුටු වෙන්න බැරි බව. ඉතින් එහෙම තමන් ප්‍රඥාවෙන් හිත දිහා බලන් හිටියොත් අඳුන ගන්න මෙන්න මගේ හිතේ ඉරිසියාව හටගත්තා කියලා. එතකොට ඉරිසියාවට නින්දා කරමින් දැන් බය වෙනවනේ. දැන් පවට ලැජ්ජාව විපාකයට බය හට ගන්නවනේ. විපාකයක් මතක් කර ගන්න ඕන. මොකද විපාකේ? ඔව් මේ කර්මය සතර පායට බරයි. නිරය, පෙරේත ලෝකෙ, තිරිසන් ලෝකෙට බරයි. පුණ්‍ය කර්මයකින් මනලෝපන්න අල්පේශාක වෙලයි උපදින්න වෙන්නේ. ඒකින්ද ඒක අනතුරක්. ඒකින්ද ඉරිසියාව ඕනෙම නෑ. දුරින්ම දුර වේවා කියලා එහෙම අන්න කෙනෙක් ලස්සනට ඉද්දි, ඇඩරුවට ඉද්දි, ලස්ස හොඳට ඉගෙන ගද්දි, දියුණු වෙද්දි සතුට වෙනවා. ඒකට සතුට වෙනවා. ඒක සතුට වෙන්න පුරුදු පුහුණුවක් වශයෙන් භවනාවක් වශයෙන් පුරුදු කරනවා. මේ තමන්ගේ සිට ප්‍රදේශ වශයෙන් අරගෙන දිසා වශයෙන් අරගෙන ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ඊට පස්සේ යසසින් කීර්තියෙන් මේ සත්වයෝ දියුණු වෙත්වා කියලා තමන් විතර්ක විචාර වශයෙන් වාඩි වෙලා සක්මන් කරමින් පුරුදු කරනවා. එතන මොකද වෙන්නේ? ඒක හොඳට හිතට කාවදිනවා. හිතේ ඒක මේ රැව් පිළි රැව් දෙනවා. හිතේ දෝංකාර දෙනවා. ඒක ඒකින්ම හිත සතුට වෙනවා. ඉතින් එතනට එන්න ඕන ඉස්සල්ලා.
ඉතින් එතකොට ඒ ඒ විදිහට හිතේ කිලුට අඩු වෙලා මොන කුසල සිතක් හිතට එද්දි එතකොට හිත ඒක තුල තැම්පත් වෙනවා. චිත්ත සමාධියක් දක්වා දිනු කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට එනං ඒ කෙනා යද්දි එද්දි වැඩපල කරද්දි කොහෙ ගියත් අර තමන් පුරුදු කරපු දේ මනසේ දෝං කර දෙනව නේද? මෛත්‍රිය වගේමයි. කරුණාව වගේමයි මුදිතාවත් එහෙම දිනු කරද්දි හිතේ ඒක හොඳට දෝං කර දෙදී තමන්ට රැව් පිළ රැව් දිවි මතක් වෙනවා. අනේ කෙනාට පුළුවන් වෙනවා තමන්ටත් හිතසුව පිණිස දෙවියන්ට මිනිසුන්ට සීල සත්වයන්ට හිතසුව පිණිස මුදිතා භාවනාව දිනු කර ගන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා දෙකේදීම මේ තතිය පුද්ගල චතුත් පුද්ගල කියන සූත්‍ර දේශනා දෙකේදීම මේ පින්නත්නේ සතර බ්‍රහ්ම විහරණයම වදාලා. මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂාව හතරම දේශනා කළා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ භාවනාවේ මේ පුරුදු කරන්න කියන්නේ කොහොමද? හැම භාවනාවක්ම අන්න තියෙන මෛත්‍රිය තියෙන මෙත්තා සහගතේන චේතස. කරුණාව තියෙන්නේ කොහොමද? කරුණා සහගතේන චේතස. මුදිතාව තියෙන්නේ මුදිතා සහගතේන චේතස. උපේක්ෂාව උපේක්ෂා සහගතේන චේතස. ඒ විදිහට තියෙනවා විපුලේන මහග්ගතේන. මේ භාවනා හතරට පොදුව දේශනා කළා ඒ වචන. මොනවාද ඒ වචන? විපුලේන මහග්ගතේන අප්පමානේන. විපුල වශයෙන් මහත්ගත ලෙස අප්‍රමාණ ලෙස අවේරේන අභ්‍යාපජ්ජේන. වෛර නැති තරහ නැති. වෛර නැති තරහ නැති බව මෛත්‍රී විහරණය ගන්නවා, කරුණා විහරණයදිත් ගන්නවා, මුදිතා විහරණයදිත් ගන්නවා, උපේක්ෂා විහරණයදිත් ගන්නවා. අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති. දැක්කද වචන? අපි කියන්නේ පතුරවනවා කියලා නේද? භාගිතුන් වහන්සේගේ සම්බුද්ධ වදන මොකද්ද? පරිත්වා විහෙරති. ඒ විදිහට පතුරනවා. අර විසර්ග විචාර හදාගෙන. එතකොට මේ ආර්ය ශ්‍රාවක නැති කිනාට මේකේ දැන් කාම ඉක්මවාගිය ස්වභාවයක්නේ. නෙක්කම්ම සැපයක්. හිතක ස්වභාවය තමයි සැපයට ඇලෙනවා නේද? දැන් කාම සැපේ ඇලෙනවා කම්සව විදින කෙනා. කම්සව කම් සැප අභිභවාගිය කෙනා ඊළඟට ඇලෙන්නේ කොහේද? නෙක්කම්ම සැප වේදනාවේ. ඉතින් ඒ නිසා තමයි අර පුතග්ජන කෙනා ඒකෙම සතුට වෙන්නේ. තමන් ලැබපු මෛත්‍රී සමාධිය ලැබුව කෙනා එතනින් නතර වෙනවා. කරුණා සමාධිය ලැබුව කෙනා එතන සතුට වෙලා එතන නතර වෙනවා. මුදිතා විහරණයෙන් වාසය කරගෙන එතන සතුට වෙනවා. ඉතින් ආර්ය ශ්‍රාවකේ තමයි එතනින් සතුටු නොවි මෙතනින් එහාට දියුණු කළ යුතුයි, මේ තුලත් තියෙන්නේ දුකමයි කියලා විදර්ශනා කරන්නේ. තේරුණා නේද? ඉතින් භාගතුන් වහන්සේ වදාළේ මේ ඉස්සල එතනට එන්න කියනවා. දැන් පියවරෙන් පියවරන යන්නේ. දැන් ආදීනවය දකින්න නැතුව අතහරින්න බෑ. කාමයේ අතහරින්න කාමයේ ආදීනව දකින්න ඕන. කාමයේ ආදීනව දකින්න කිනා කාමයේ අතහරිනවා. කාමයේ අතහැරලා භාවනා කරනවා. පළවෙනි ධානයේ ලබනවා. පළවෙනි ධානයේ ආදීනව දකින්න කියනවා. විතර්ක විචාර. ඒක කරදරයක් වෙනවා. ඊට පස්සේ තමයි කියන්නේ දෙවෙනි ධානයේ උපදවා ගන්න. ඒ විදිහට එකක් අතහැරලා ඊළඟ තැනට යන්න තමන් ලැබමින් ඉන්නේ තැන පරම සැපත වශයෙන් අඳුන ගන්න නැතුව සම්බුදු වදන අනුව බලන්නට ඕන ගලපලා බලාගෙන අඳුනගෙන ආදීනව දකිමින් අත්හැරෙමින් දියුණුව කරා යන්න ඕන. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක නිසා මේ විදිහට මෛත්‍රිය වගේම කරුණා වගේම මුදිතාවත් දියුණු කරන්න. මුදිතා භාවනාව තුළ තියෙන හොඳට සිත සමාධිමත් වුණාම අඳුන ගන්න උත්සාහ කරන්න කියනවා. ඒ තියෙන සැප වේදනාව පවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන්
දැන් අනිත්‍යයි කියලා කියන්නේ නিত্য නැ වෙනස් වෙලා යනවා දුකයි දුක් ඔව් ඒකින්දම දුකයි දුකක් ඒක දුකක් වෙන්නේ ඇයි වෙනස් වෙලා යන හින්දා ඊට පස්සේ සෝ යදේව තත්ත හෝති රූපගතං වේදනා රූපේ රූපේ ගත්තත් වෙනස් වෙනවා වේදනා ගත්තත් වෙනස් වෙන ඒකින්ද අනිත්‍ය වගේම දුකයි සංඥා ගත්තත් වෙනස් වෙනවා චේතනාව ගත්තත් සංකාර ගත්තත් වෙනස් වෙනවා විඥාන කියන දැන ගැනීමටනේ ඒකත් වෙනස් වෙනවා ඒත අනිත්‍යයි දුකයි රෝගයක් දැන් රෝගයක් වශයෙන් රෝගයක් කියන්නේ එතකොට ඒක ලෙඩක් ආබාධයක් කරදරයක් නේ දැන් එහෙම හිතෙන්නේ දැන් අපිට නැති වෙලා යන දෙයක් ගැන අපි ආස කරන්නේ නැහැ දන්නවනම් හරියටම දුක් දෙයක් ගන්න කැමති නැහැ රෝගයක් තියන් ඉන්න කැමතිද හොඳ කරගන්නනේ කැමති එහෙනම් ඒ එහෙම අඳුන ගන්නට ඕන අය ලැබෙන සමාධි සුවේපව ඉතින් භාග්‍යතුනා හිමි උපමා ගොඩක් දේශනා කරන්නේ අතහරින්නනේ ඉස්සලා උපදවා ගන්නට උන උපදවාගෙන ආදීනව දකින්න උන අර විදියට පංච පාස්කන්දේ දැන් ගණ්ඩතෝ කියන gaduwa කියන්නේ මිසප්පු ගෙඩියක් ඇදුම් කකා ඉතින් කොච්චර වදියක්ද නේ ඉතින් මේ උපමාවෙන් තේරුම් ගන්නට ඕන මේ වගේ කරදරයක් පංච පාස්කන්දේ කියන්නේ කොහෙ තිබ්බත් නේද කොහෙ තිබුණත් හීන විදියට තිබ්බත් ප්‍රණීත විදියට තිබ්බත් දුකක්මයි කරදරයක්මයි හීනංවා පණීතංවා යන් දූරේ සන්තිකේවා නේ හීන වේවා ප්‍රණීත වේවා දුර වේවා ළඟ වේවා සබ්බං රූපං සියලු රූප අනිත්‍යයි සියලු රූප දුකයි සබ්බා වේදනා සියලු වේදනා දුකයි සියලු සංඥා සබ්බා සංඥා ඒත් එහෙමයි අනිත්‍යයි දුකයි සබ්බේ සංඛාරා සියලු සංස්කාර අනිත්‍යයි දුකයි සබ්බං විඥාන සියලු විඥාන ඔව් හීන වුණත් ප්‍රණීත වුණත් කොහේ තිබුණත් දුකයි එතකොට අශෘතවත් පුතජන කිනා රූප වේදනා සංඥා සංකාර වෙනස් වෙලා යද්දි මොකද කරන්නේ අඬනවා කියනවා තැති ගන්නවා කියනවා ශෘතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම කරන්නේ නැහැ කියනවා අඬන්නේ වැළපෙන්නේ තැති ගන්නේ නැතුව රූපේ අනිත් වෙලා යද්දි වේදනාවන් අනිත් වෙලා යද්දි සංඥාවන් චේතනා විඥානෙන් අනිත් වෙලා යද්දි ඒක අතහරිනවා කියනවා ඉතින් ඒක නිසායි මේ සම්බුදු බණ පද ශ්‍රවණය කරමින් භාවනා පුරුදු කළ යුත්තේ දැන් සමහර විදියට විදර්ශනා වශයෙන් ධර්මය පුරුදු කරන්නේ නැතුව භාවනා සමාධිය පුරුදු කරගෙන ඒක නැතිලා යද්දි පිරිහිලා ගියාම සමහරු කොයිතරම් පහලට ඇදවෙටනවද නේ ඉතින් එහෙම නැතුව ඒවත් සංස්කාර වශයෙන් දැනගෙන දැකගෙන ජීවත් වෙන කෙනා තමන්ට කුමන තත්වයකට මුහුණ දෙන්න ආවත් ඒ ඕන දෙයකට නොබියව මුහුණ දෙනවා මේ ඕන සිද්ධියක තියෙන්නේ මොකද්ද පංච පාස්කන්ධයන්නේ සැපට තිබුණත් දුකට තිබුණත් නේ ඒක ඕනේ නැහැ කියලා දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ සැප වේදනාවත් විදර්ශනා වශයෙන් අතහැරලා අරහත්ත්වේ කරා යන්න පුළුවන් ධර්මය ඒ වගේම උලක් උඩ ඉඳගෙන ලැබෙන දුක් වේදනාවත් අතහරින්න පුළුවන් ධර්මයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒක නිසා තමන් ප්‍රඥාවන්ත වුණොත් තමන්ට ලැබුණේ මොන වේදනාවක් වුණත් මොන රූපයක් වුණත් මොන සංඥාවක් වුණත් මොන චේතනාවක් වුණත් මොන විඥාන වුණත් අනිත්‍යදේ අනිත්‍ය වශයෙන් දැකලා අතහරින්න දක්ෂ වෙන්නට උනා. දැන් බලන්න දැන් අපි අහලා තිනන උලක් උඩ නිකලෙසුනා කියලා නේද? ඒ දුක් වේදනාවත් එක එකතුන වෙයි අතහරින්න පුළුවන් වුණා කියන්නේ කොයිතරම් ලාභයක්ද නේද දැන් සැප වේදනාවත් එක්ක එකතු වෙනවා දුක් වේදනාවත් එක්ක ගැටෙනවා ඉතින් ගැටිලා ඊළඟට ඊළඟ භවයේ විපාකේ හදා ගන්නවා ඉතින් මේ ආර්ය ශ්‍රාවකයා මේ එහෙම කරන්නේ නැහැ දැන් අර නකුල කියන තාත්තර භාගතුන් වහන්සේ වදාලා වාදේ මතකද ඔබට කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නැහැ කියලා
පුහුණු වෙන්න කිව්වා. එතකොට මේ කය ලෙඩ වෙලා හිටපු මේ නකුල තාත්තට හරීම සතුටක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ජීවිතය හරියට බිත්තර කටුවකින් වැහිලා දිනා වගේ පොඩ්ඩ බැරි වෙද්දි ලෙඩ වෙනවා කිව්වා. ඉතින් ඒකින් හින්දා කය නම් ලෙඩ වුණාදෙන් හිත නම් ලෙඩ කරගන්න එපා කියලා කිව්වා. එච්චරයි. එච්චරයි කිව්වේ. ඒකෙන්ම සතුටු වුණා. සාරිපුත්තයන් වහන්සේ ළඟට ගියා. ගියාම සාරිපුත්තයන් වහන්සේ එහානවා මේ භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම අවවාදයෙන් අභිෂේක කරලා වගේ මූණේ තරම් පැහැපත් කියලා. එහෙමයි ස්වාමිනී සාරිපුත්තයන් වහන්සේ කියලා ඔන්න කිව්ව කතාව. කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ කිව්වේ කියලා. ඉතින් සාරිපුත්තයන් වහන්සේ අහනවා ඉතින් කොහොමද එහෙම කරන්න කියලා හුවි නැද්ද කියලා. කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න නැතුව ඉන්නේ කොහොමද කියලා විස්තර වශයෙන් භාග්‍යතුන් වහන්සේ අහන්න බැරි වුණාද කියලා අහනවා. අනේ සාරිපුත්තයන් වහන්සේ වැඩ ඉන්න තැනකට ඇවිල්ලා ඒ ගැන විස්තර වශයෙන් මම අහගන්න කැමතියි කියලා ඔන්න නකුල තාත්තා කියනවා. එතකොට සාරිපුත්තයන් වහන්සේ අශ්‍රුතවත් පුතග්ජන කෙනා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාත් ගැන විස්තර කරනවා. අශ්‍රුතවත් පුතග්ජන කෙනා තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය වෙලා යද්දි තැතිගන්නේ බහෙටපත් වෙන්නේ වෙවුලන්නේ අඬන්නේ වැළපෙන්නේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කෙනා රූප වේදනා සංඥා සංකාර විඥාන වෙනස් වෙලා යද්දි අනිත්‍ය වෙලා යද්දි ශෝක පරිදේව දුක් දුම්නස් වලට ලක් වෙන්නේ නැතුව ඒවා අතහැර ගන්නවා. ඉතින් ඒක නිසා පින්වත්නි අපි දැන් අද ශ්‍රවණය කළේ භාවනාවක් වශයෙන් මුදිතා වීරණය ගැන. මුදිතා වීරණය තුලත් ආර්ය ශ්‍රාවකයා පුරුදු කරනවා කිව්වේ මොකද්ද? මුදිතා සමාධිය තුල මුදිතා විහරණය තුල තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අඳුනගෙන ඒවා තමන්ට අයිති නැති දෙයක් වශයෙන් විදර්ශන වශයෙන් දකිනවා කිව්වා. මම භාග්‍යතුන් වහන්සේ කොහොමද වදාලේ? අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති කියලා. ඉතින් මේ ටික හොඳට පුරුදු වෙන්න මේ වචන ටික ඉගෙනගෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවල සීල සූත්‍රයේ තියෙනවා. ඔන්න සීල සූත්‍රය ආරම්භ බලන්න. පංච උපාදානස්කන්ධය මේ 11 ආකාරයෙන් විදර්ශනා භාවනාව කරන විදිය පුරුදු කරලා මුදිතා භාවනාව කරන ඔබත් ඒ මුදිතා භාවනාව තුළ තියෙන සුඛ ස්වභාවයටත් ඇලෙන්නේ නැතුව ඒ සුඛ ස්වභාවයටත් ඇලෙන්නේ නැතුව ඒ රූපයට වේවා වේදනාවට වේවා සංඥා සංකාර සංඥා සංකාර විඥාන කිසි දෙයකට ඇලෙන්නේ නැතුව අනිත්‍ය දුක් වශයෙන් අත්හරින්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිසා පින්නත්නි අද දවසේ ඔබ මුදිතා විහරණය ගැන ඉතාම නිරවුල්ව ඉරිසියාව අතහැරීමේ පටන් අනිත්‍යකි දියුණුව දැක සතුට වීම දක්වා මුදිතා විහරණය ගැන ශ්‍රවණය කළා. ඒ ලැබෙන විපාක ශ්‍රවණය කළා. උපදින බඹලව සුභකින් ලෝකේ ගැන ශ්‍රවණය කළා. ඉතින් ආර්ය ශ්‍රාවකේ මුදිතා සමාධිය තුළ තියෙන පංච උපාස්කන්ධය පවා විදර්ශනා කරමින් ඒ අත්තරින බව ශ්‍රවණය කළා. ඉතින් ඒ නිසා පින්නත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ සිළු දිනාටමත් මෛත්‍රී විහරණයට පැමිණාසේම කරුණා විහරණයට පැමිණාසේම මුදිතා විහරණයටත් පැමිණිලා තමන්ගේ ජීවිතයට අනිත්‍යයේ දියුණුව දෙක සතුටුන සිතක් උපදවා ගන්නට වාසනාව ලැබේවා. මුදිතා චිත සමාධිය දියුණු කරන්න වාසනාව ලැබේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක දරුවන් වශයෙන් පිං රැස් කරගෙන කුසල් දියුණු කරගෙන චිත සමාධිය දියුණු කරගෙන මේ ගෞතම බුදු සසුනේ පරිපූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ධර්මදේශනයේ දායකත්වයේ දරන්නේ පණිපිටියේ දෙපානම පදිංචි අනුර රන්දිනිය මහත්මා විසින් පරලෝසෙපත් සරත් රන්දිනිය පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසයි. ඒ වගේම දෙවියන්ටත් පින් දීලා මීගේ ඥාතීන්ටත් පින් දීලා සුජීවත්ව සිටින අයටත් පුණ්‍යානුමෝදනා පිණිසයි මේ උතුම් මෛත්‍රී විහරණ ධර්ම දේශනාවට අනුර රන්දිනිය මහත්මා ඇතුළු පිරිස දායකත්වයේ දැරුවේ. ඉතින් ඒ නිසා
ඔබ සතුට වෙන්න දෙපානම පදිංචි අනුර රන්දිනිය මහත්මයා ඇතුළු මේ පින්වත් හැම දෙනාම තමන්ගේ ජීවිතයට ලොවට උතුම් ධර්ම දානය කරමින් සතර බ්‍රහ්ම වීරණය ගැන කියවෙන මුදිතා වීරණය ගැන කියන ධර්මය දායාද කරමින් උතුම් ධර්ම දානමය පින්කමක් සිදු කරගන්නට භාග්‍ය වාසනාව උදා වුණා. මේ උතුම් පින තමන්ටත් මේගේ ඥාතීන්ටත් දෙවියන්ට ලෝක හැම දෙනාටම සැපත පිණිසම සැලසේවා. අමාමා නිවන් සුවය සුවසේ අවබෝධ කරගන්නට මේ පින උපකාර වේවා කියලා සාදු කියන. ඒ වගේම පින්වත්නි, මේ රැස් කළව පුණ්‍ය ධර්මය මේ සතර බ්‍රහ්ම විහරණේ වාසය කළ ඝටිකාර බ්‍රහ්ම රාජයා ඇතුළු සිළු බ්‍රහ්මයන්ටත් සිළු දෙවියන්ට නාගයන්ට මේ පින් ලැබේවා. මේ පුණ්‍යානුමෝදනාවෙන් ඝටිකාර බ්‍රහ්ම රාජයා ඇතුළු සිළු බ්‍රහ්මයෝ සතුට වෙත්වා, සිළු සක් දෙවිඳුය ඇතුළු සිළු දෙවියෝ සතුට වෙත්වා, සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු සතුට වෙත්වා, පොළොවවාසී දෙවිවරු සතුට වෙත්වා, ඔබ අප සමග ජීවත් වෙන මේ පොළොවවාසී දෙවියන්ගෙන් පටන් සුද්ධාවා සකනිටා බඹලෝ දක්වා වසන දෙවියෝ මේ පුණ්‍යානුභාවයෙන් සතුටින් සතුටට පත්වෙත්වා. ඔබ සුරකිත්වා මාර්ගඵල නිවන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගනිත්වා. මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. සඳහන් කරලා තියෙනවා ඉන්දියාවේ බුදුනුවන මහමෙවුන වසපේ වැඩ සිටි අපවත් වී වදාළ පින්වත් හොරෝපතානේ කුසලචිත් ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. කොතලාවල චන්දිම ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. එවගේම පරලෝසයපත් සරත් රන්දිනී පියාණන් ඇතුළු පවුලේ සිළු දෙනා නමින් මේගේ සිළු ඥාතීන්ට මේ පින් ලැබේවා. ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ අප හැම දෙනා නමින් මේගේ ඥාතීන්ට පින් ලැබේවා. මිය පරලොව අපවත් වී වදාළේ ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු මීගේ ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වේවා, සැපයෙන් සැපයට පත්වෙත්වා, සංසාර දුකින් නිදහස් වෙන්නට වාසනාව ලැබෙත්වා. දායකත්වයේ දරන අනුර රන්දිනිය මහත්මාටත්, ඒ වගේම සුජීවත්ව වාසය කරන චූලා රන්දිනිය මෑණියන්ටත්, ඇඩලින් නෝනා මෑණියන් ඇතුළු පවුල සිළු දෙනාටත් මේ පින් ලැබේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ, අඹම්පොල ඥානවිජේ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් පුණ්‍යානුමෝදනා වේවා. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ අප හැම දෙනාටම මේ පුණ්‍යානුභාවයෙන් සුවසේ ධර්මයේ ඇසිරෙන්නට වාසනාව ලැබේවා. සුවසේ ධර්මයේ ඇසිරෙමින් සුවසේ පින්දහම් කුසල් දහම් පරිපූර්ණ කරගනිමින් ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම අප ධර්ම දානයෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කළ පින ඒකාන්තයෙන් හේතු වාසනා විත්වා. සාදු සාදු සාදු. සුබිනුතුනි, අදවසේදී පින්වත් ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව තුළ අපට පෙන්වා දුන්නේ සතර බ්‍රහ්ම විහරණ තුළ අන්තර්ගත මුදිතා විහරණය පිළිබඳව. ඉතින් අප හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. මේ ගමන යන්නට පෙරමං තනන්නට අපට බ්‍රහ්ම ලෝකයේ කිපදුනෝතින් ඒ තුළ පෘථග්ජනයෙක් නොවී ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නට අප හැම කෙනෙක්ටම හැකියාව හේතු වාසනා ලැබේවා කියා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ උතුම් මහා පුණ්‍ය කර්මය මිසා විශාල වශයෙන් අපට මාර්ගයේ පාදා දුන් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා මහමෙවුනාව භවනා සුපවාසී පිනත් ස්වාමීන් වහන්සේ නමක් වැඩමවා වදාලා පිනත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සියලු දානයන් අතර අග්‍රදානියෝ උතුම් ධර්ම දානමේ පින්කම් සිදු කර ගැනීමෙන් විශේෂයෙන්ම මේ වස්සාන සමී මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ දැක්වූ ඒ සුපින්වත් පිරිසටත් බුදු පසේබුදු අරහන්තක මහවිහාරේ අද මේ උතුම් ධර්මදේශනය ශ්‍රවණය කරන්නට පැමිණි සුපින්වත් ඔබටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාරයන් පූජා කරමු. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ
Namo Buddhaya, 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 Namo සුපින්නත් ඔබට අප ආරාධනා කරනවා මේ උතුම් අරහන්තක විහාර මන්දිර පරිශ්‍රයේ පැමිණෙන්නටින් පින් රැස් කරගන්නට ඔබට ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාව මහණීය වශයෙන් සැලකෙමින් මේ උතුම් පින්කම සාක්ෂාත් කරගන්නට ඔබට අප ආරාධනා කරනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඝටිකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේපුතු අරහන්තක මහා විහාරය අංක 228 නවනුවර පාර පිට්ටුකල මාළඹේ දුරකථන අංක 0114 36 77 78 0712 922 229